දත්තල සංවේදිතාවේ නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. සුදුවැන් වලින් පැහැර ගැනීම සිදු කළ බවට රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට නව වීඩියෝ සාක්ෂි රසක් ලබා දීම සඳහා සිංහල ජාතික සංවිධානයේ නියෝජිතයන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. එතකොට අපිට හම්බ වෙනවා මේ මාසේ 10 වෙනිදා රාජිත සේනාරත්න මහත්මයා විසින් මාධ්‍යයට හෙළිදරව් කරපු තවත් වීඩියෝ පටයක්. මේ වීඩියෝ පටය මගින් ඔහු මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කරපු කාරණා නැවත තහවුරු කිරීමක් කරනවා. දැන් සුදුවැන් කියන එක තිබුණේ නැද්ද? එතකොට ඒගොල්ලෝ කියන්නේ මගේ කතාවක් නෑ. මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් අවසානයේ, මං කිව්වා මේවා ඉදිරිපත් කිරීම මගේ යුතුකම මහජන නියෝජිතෙක් වශයෙන්. ඒ කිඹුලන් ඉන්න වැව ගැන පෞගි කාලේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා, ඒකේ නමක් කිව්වා ඒ වැවේ බටගමුව වැව කියන. ඒ විතරක් නෙවෙයි, ඒකේ ඔය විදිහටම කිව්වා කිඹුලන් 200ක් විතර ඉන්නවා කියලා. ඉතින් කට්ටිය ගිහිලා බලන්න මේවා හොයන්න. එතකොට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්න වීඩියෝ පට හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ රාජසේනාරත්න මහත්මයා නැවතත් තහවුරු කරපු කිඹුල් නාටකය රංජිත් බණ්ඩාර මහත්මයාවත් ජෙන්නලා මේ පරීක්ෂණ සඳහා වැඩිදුරටත් උපයෝගී කරගන්න කියලා. හැබැයි මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා වෙච්ච රාජිත සේනාරත්නගෙන් තාම කට උත්තරයක්වත් අරගෙන නැහැ. ඒ නිසා රාජිත සේනාරත්න පරණ දේශපාලන සම්බන්ධකම් නැවත අලුත් කරගෙන ගැලවෙන්න හදනවා කියන චෝදනාව මේ සමාජයේ දැඩි කතාබහකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඔබලාට විශාල චෝදනාවක් ඇති වෙන්න පුළුවන් බවුන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම. මේ අතර ඉකුත් රජයේ සමයේ මහපොළ ශිෂ්‍යත් වරමුදලේ සිදු වව කියන රුපියල් බිලියන 2කට අසන්න මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. මහපොළ මහා දෙවන්ත හොරකම පිළිබඳ අංග සම්පූර්ණ අපක්ෂපාතී වාර්තාවක් සකස් කරන්න පරීක්ෂණේ ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවද කියලා දැනගන්න. ඒ අනුව අධ්‍යක්ෂක ජෙනරාල්තුමා කිව්වේ ඒ සඳහා කඩිනමින් පියවර ගන්න බව. දෙවනුව මේවර පයේ ශිෂ්‍යත්ව විභාගයේ කඩින් ලකුණු තීරණය කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ යම්කිසි නිලධාරීන් පිරිසක් හිතාමතා ඕනෑකමින්ම අග්‍රාමාත්‍යතුමාගේ නමට පිටලා තියෙන මහින්ද රාජපක්ෂ විද්‍යාලවල ලකුණ පහළට හෙළලා ඒ පාසල්වල තත්ත්වය බාල්දු කිරීම සඳහා ද්වේෂ සහගතව හා කුමන්ත්‍රණකාරී ලෙස පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම විවිධ පියවර ආරම්භ තියෙනවා. ඒ වගේම හෝමග මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අයතා ලෙස දරුවන් ඇතුළත් කිරීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. රාජ්‍ය සේනාරත්න අමාත්‍යතුමාව අතරින්ද ගන්නවා කියලා ආරංචියක් තියෙනවා. නෑ, එහෙම ආරංචිය නෑ. ඒ පසුගිය රජය තමයි කලින් ප්‍රකාශයටපත් කරනව අත්අඩංගුවට ගන්නේ කවද්ද කියලා. ඊට පස්සේ අත්අඩංගුවට ගන්නවා. මේ නීති ආධිපත්‍ය සැමට සමාන ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. එක්සජාගතයේ දිගින් දිගටම චෝදනා කරන්නේ දේශපාලන පළගැනීම් කියලා. නෑ, ඒක ඉතින් අසාමාන්‍ය ලෙස කළා දිට්ඨ ධම්ම වේදිනිය අනුව පරිසම් දීලා තියෙන කට්ටියන්නේ. ඒ කියන්නේ කලපුරුද්ද ඵලපුරුද්ද තියෙන්නේ ඒ අයට. Maxis number 1 tie in Sri Lanka.